මිනිස්සු වේදනාවල් වලින් ඉන්නකොට මේ වේදනාවෙන් මිදෙන්න හුඟක් වෙලාට උත්සාහ කරනවා. මම මේ කතා කරන්නේ කෙනෙක් අහිමි වීම පිළිබඳව තියෙන වේදනාව. එතකොට මෙන්න මේ වේදනාවේ ස්වභාවය තමයි වේදනාවක් තිබුණාම ඒක ටිකක් වැඩිපුර කාලයක් තියෙනවා. සතුටට සාපේක්ෂව වේදනාව අපේ හිතට දැනුණාම ඒක ටිකක් දැනෙනවා. ඒ හින්දාම වැඩිපුර කාලයකුත් තියෙනවා. මේ හින්දා මෙන්න මෙතනදී උදාහරණයක් කියනවා අපිට කරන්න පුළුවන් දෙයක් කියනවා අපිට දැනුණු වේදනාව අපිට දැනුණු අහිමි වීම තවත් කෙනෙකු ඒ විදිහට දැනුණ කෙනෙක්ව හොයාගත්තම අපේ වේදනාව තුනී වෙන්න පටන් ගන්නවා අඩු වෙන්න පටන් ගන්නවා කියලා. අපි අනිත් අයව ඇසුරු කරාම ඒගොල්ලෝ ඒ වගේ වේදනාවල් වලින් හිටියාම අන්න ඒ වගේ දේවල් පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පටාචාරා කතාවේදී අපිට පෙන්නලා දුන්නේ මෙන්න මේ දේ. ඒ කියන්නේ අපේ අත්දැකීම ලබාගත් අය තවත් අය හුඟක් දෙනෙක් ඉන්නවා. මේක හරි ස්වභාවික දෙයක් කියලා දැනගත්තන් පස්සේ අහිමි වීම දරාගන්න එක මට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි, මේක සාමාන්‍ය ස්වභාවික දෙයක් කියලා අපිට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඒත් සමහර හදවත් හුඟක් වේදනාව විඳිනවා. ඒගොල්ලන්ට ඕනි අඬන්න. අඬන එක කිසිසේත්ම ගැටලුවක් නොවේ. හඬන්න හිතුනොත් හඬන්න, ඇති වෙන්න හඬන්න, ගඟක් ගලන තරමක් හඬන්න. හැබැයි එක දෙයක්කට එකපාරකට වඩා අඬන එක නම් එච්චර මොලේ තියෙන කටයුත්තක් නෙමෙයි. ඒ කියන්නේ එක දෙයක් වෙනුවෙන් එක වතාවකට වඩා වැඩිපුර හඬන්න ඕනේ නැහැ. හැබැයි මේ අහිමි වීමෙන් අපිට ශක්තියක් ඇති කරගන්න පුළුවන්. හරියට අපි බවුන්ස් වෙනවා, ඉපිල්ලෙනවා වගේ. අපිට පුළුවන්කමක් හම්බෙනවා අහිමි වීම තුලින් නැවතත් ඉස්සරහට එන්න, නැවතත් ආපහු ලොකු ශක්තියක් ගන්න. මේකට හොඳම දෙයක් තමයි හොඳ විදියට හිතන මිනිස්සු ලං කරගන්න එක. ඒ වගේම තමයි ඔබ ඒ වගේ වෙලාවට තවත් ඔබ වගේම වේදනාවෙන් ඉන්න කෙනෙක් එක්ක ඔබේ ප්‍රශ්නේ කතා කරන්න ගියොත් එයාගේ ප්‍රශ්නෙත් ඔබට කියනවා. දැන් ඔබට පේන්න පටන් ගන්න, හොයන්න පටන් ගන්න ඒ වගේම සිදුවීම්, ඒ වගේම අය. ඔබ නාට්‍ය බලනකොට ඔබ සමහරලාට නවකතා කෙටි කතා කියවනකොට ඔබට ආපහු ඒ වගේම චරිත හම්බෙනවා. දැන් ඔබේ වේදනාව එතකොට ඔන්න එක පැත්තකින් දැනෙන්න පටන් ගන්නවා ඔබට වඩාත්. ඒ විතර නෙමෙයි මේකෙන් මිදෙන එකත් අපහසු වෙනවා. හැබැයි ඒ වෙනුවට සුභවාදී මිනිස්සු ලං කරගන්න, ඔබට වඩා වෙනස් විදිහට හිතන හැමතිස්සම සතුටෙන් ඉන්න අය ඒකට ලං කරගන්න. ඔබට වඩා වැඩිපුර පීඩනයක් දැනෙන කෙනෙකුට, අහිමිවීමක් දැනෙන කෙනෙකුට උදව් කරන්න. සමහර වෙලාවට ඔබ මේ උදව් කරන්නේ අහිමිවීමකින්ම ඉන්න කෙනෙක් නෙමෙයි, සමහරට අම්මා තාත්තා අහිමි වෙලා ඉන්න දරුවෙකුට උදව් කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දේවල් තිබුණාට එයාට අහිමි වෙලා තියෙන්නේ කෙනෙක් නෙමෙයි, සමහරට මුදල්, එහෙම නැත්නම් අවස්ථාවක්. අන්න ඒ වගේ කෙනෙකුගේ හිත හදන්න උදව් කරන්න. මේ හිත හදන්න උදව් කරාම ඔබට ගිහිල්ලා එතන ඔහුගේ ඉස්සරහා ඇයගේ ඉස්සරහා ඉන්න වෙන්නේ වඩාත් හොඳ කෙනෙක් විදියට, වඩාත් ශක්තිමත් කෙනෙක් විදියට. මෙන්න මේක අපිට ලොකු ශක්තියක් ගෙනල්ලා දෙනවා, පුළුවන්කමක් ගෙනල්ලා දෙනවා අපිට මේ ශක්තිය ඇති කරගන්න. ඒ වගේම තමයි මෙන්න මේ වගේ අහිමිවීමකදී අපි අධ්‍යාත්මික දේවල් කරන්න පටන් ගත්තම, ඔබ මොන ආගමේ වුණත් ආගමික කටයුතු කරන්න පටන් ගත්තන් පස්සේ ඔබේ වේදනාව හුඟක් අඩු වෙන්න පටන් ගන්නවා, තුනී වෙලා යනවා. මේකේ තියෙන මනෝවිද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. එකක් තමයි මේ සිතුවිල්ල, මේ අහිමි වුණා කියන සිතුවිල්ල බාරගන්න, ඒක පිළිගන්න, ඒක දැන් වෙලා ඉවරයි කියලා හිතන්න. ඒක තවදුරටත් ඔබේ පාලනයේ තියෙන දෙයක් නම් ඔබට උත්සාහ කරන්න පුළුවන් නැවතත් ඒක දිනාගන්න. හැබැයි ඒක නැවත දිනාගන්න බැරි විදියට ඔබට අහිමි වෙලා නම්, ඒක පාලනයෙන් මිදිලා නම්, ඒ සිදුවීම දැන් බාරගන්න. ඒක ඒ විදියට බාරගන්න. ඔබ වැදගත්ම දෙයක් තියෙනවා, සමාව දීම. දැන් මේ වගේ තැනකදී ඔබට ඒක ජයගන්න නම් සමාව දෙන්න ඕනි. ඔබට තාමත් සමාව දෙන්න තරම් මේ ප්‍රශ්නේ වේදනාව වැඩි නම් අවම වශයෙන් ඔබ ඔබටවත් සමාව දෙන්න. මොකද ඒ වගේ කෙනෙක් නිසා ඔබ ඔබේ ජීවිතයට දඬුවම් දෙන්න ඕන කමක් නැහැ.
ඒ හින්දම ඔබ ඔබේ මනසට යෝජනා කරන්න මම දැන් සුවපත් වෙන්න පටන් ගන්නවා. මේක තවදුරටත් මම ඔළුවේ තියාගෙන මේකත් එක්ක විඳීම මට ප්‍රතිඵලයක් ගෙනලා දෙන්නේ නැති දෙයක් කියලා ඔබ බාරගන්න. මොකද ඔබ ඔබට අයිති ඔබට පුළුවන් හැකියාවේ උත්සාහය දරලා ඉවරයි. එතනින් එහාට ඔබට පුළුවන් ඔබට සමාව දීලා සුවපත් වෙන්න අවසර දෙන්න. මෙන්න මේ කාලේ තවත් අපිට හුඟක් වැදගත්ම පරිචයක් තියෙනවා, පුරුද්දක් තියෙනවා, ඇති කරගත යුතුම. ඒක තමයි දොස් කියන එක. දොස් කියන එක අපි නවත්තන්න ඕනි. ඒ පුද්ගලයාට දොස් කිවීම හෝ යම් යම් වෙනත් සිදුවීම් වලට දොස් කිවීම අපි පුරුද්දක් විදිහට කරගෙන අවිල්ල තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දොස් කිවීම නිසා අපිට මේ වේදනාව අහිමි වීමත් එක්ක තියෙන ඇති කරනු ලබන මානසික සංකාව තව තවත් වැඩි වෙන්න පුළුවන්. එහින්දා දොස් කියන එක නවත්තන්න. ඒ වගේම කේන්තිය වර්ධනය කරන, කේන්තිය වැඩි කරන ප්‍රවෘත්ති, එහෙම නැත්නම් කේන්තිය වැඩි කරන නාට්‍ය, එහෙම නැත්නම් සංවාද වලින් මිදෙන්න. ඒවා බැලීමෙන් නවත්තන්න. හැබැයි ඒ වෙනුවට පුළුවන් ඔබට වඩා හොඳ දෙයක් කරන්න. ඒක තමයි ඔබට පුළුවන් අලුත් විනෝදාංශයක් පටන් ගන්න. හැමතිස්සෙම අලුත් විනෝදාංශයක් හුඟක් සන්තෝෂයෙන් පටන් ගන්න ඔබට අපහසු වෙයි වේදනාවෙන් ඉන්නකොට. හැබැයි ක්‍රමයෙන් හරි පුංචියට හරි ඔබ පටන් ගත්තොත් ඔබට ඩොපමින් ක්‍රියාකාරීත්වය ඇති වෙන නිසා, ඔබ තුළ ඩොපමින් නිසාම සතුටක් ඇති වෙන නිසා ඔබට අර ප්‍රශ්නේ ජය ගැනීමට පුළුවන්කමක් හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි, අලුත් දෙයක් ඉගෙන ගන්න, අලුත් කුසලතාවයක් ඉගෙන ගන්න, අලුත් විෂයක් ඉගෙන ගන්න පටන් ගන්න. මුලින් අපහසුවේ. ඒත් ඔබ ක්‍රමයෙන් මේක කරනකොට ඔබට ඒ තුළින් ලැබෙන දේ නිසා ඔබ හුඟක් සතුටු වෙයි. අලුත් ඉලක්කයක් ගන්න. එහෙම නැත්නම් දරුවොත් එක්ක හුඟක් විනෝද වෙන්න. හුරතල් වෙන්න පුළුවන් දරුවොත් එක්ක ගිහිල්ලා හුරතල් වෙන්න. තව දුරටත් වේදනාවකින් අහිමි වීමකින් ඔබ ඔබේ ජීවිතයේ දින ගණන් නාස්ති කරගන්න ඕනේ නැහැ. ඒ කාලේ අවසානයි. දැන් එහෙමනම් අද වගේ දවසකත් තාමත් මේ වේදනාව තියාගෙන හිටියනම් අපි ඒකට අදම තිත තියමු. අද පුළුවන් ඔබට ශක්තිමත්ව ජය ගන්න. ඔබට ජයම වෙන දවසක්.